ආයුබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. මෙන්න මෙහෙම මගේ අතේ තියෙන පොතේ වචන කීපයක් සඳහන් වෙලා තිනවා. එහි මූල ආරම්භය මෙන්න මෙහෙමයි තියෙන්නේ. මම කියවමින් සිටියේ මන්දාරම්පුර පුවත. ඒක මහනුවර යුගයට අපි රැගෙන යන පැරණි කවි පොතක්. මේ පොතේ එක් තැනක හඟුරංකිත ගල උඩ කන්දේ පිහිටි රාජ භාණ්ඩාගාරයක් ගැන කියවෙනවා. මේ සිද්ධිය පසුබිම් කරගෙන පසුකාලීනව යෝන් නවකතාවක් ලියවෙනවා. ඒ යෝන් නවකතාව ලියන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසුම් සිරි විජේවර්ධන මහතා. ඉතින් මේ තියෙන්නේ මගේ අතේ ඒ කෘතිය, යෝන් නවකතාව. කුසල් සහ කුමාරයා. මේ ගැන කතා කරන්න අපි අද දවසේදී කුසුම් සිරි විජේවර්ධන මහතාට ආරාධනා කළා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි, අර මම මුලින් කීවා වගේ මේ වචන කීපයක් ඔබ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පොතක, පැරණි කවි පොතක එක් තැනක හඟුරංකිත ගල උඩ කන්දේ පිහිටි මේ රාජ භාණ්ඩාගාරයක් ගැන කියවෙන තැනකදී ඔබ හිතනවා මේක ඇසුරින් යෝන් නවකතාවක් ලියන්න. ඔව්, ඇත්තටම මේ මන්දාරම්පුර පොත කියන කවි පොත මහනුවරගේ සම්භාව්‍ය කෘතියක් විදිහට නෙමෙයි සලකන්නේ. ගායේ ග්‍රාමීය තොරතුරු වගේවත් තියෙන වැඩි තියෙන කෘතියක් විදිහටයි. ඉතින් ඒක නිසා මේක ගැන එච්චර අවධානිකුත් ලැබිලා නැහැ. මේ පොත මුද්‍රණයත් වෙන්නේ මේ කියන්නේ පුස්කොළ පොතක් විදිහට තියලා ලබුගම ලංකානන්ද කියන හාමුදුරුව සංස්කරණය කරලා 1960 ගණන්වල විතර වෙන්න ඕනේ මං හිතන්නේ මුද්‍රණය කරනවා. ඒක කියවනකොට තමයි මට ඔය කොටස අහුවෙන්නේ. ඒ කියන්නේ ඒකේ කවියක තියෙනවා ඒ කාලේ ඒ කියන්නේ විමල ධර්මසූරියගෙන් පස්සේ ඉන්න රජවරු ධනය තැන්පත් කරපු භාණ්ඩාගාරයක් මේ දියතලා කන්දේ, හඟුරංකෙත දියතලා කන්දේ තියෙනවා කියලා. මේ භාණ්ඩාගාරය ඒ පොතේ තියෙන විදිහට රියන් 32 පළල අඩ ගව්වත් දිග, ඒ කියන්නේ 72 විතර දිග ස්ථානයක් කියලා කියනවා. අපි ඕක කියනකොට අපි නිත ගුහාවක් වගේ එකක්නේ මැවෙන්නේ. ඉතින් මටත් හිතුණා මේ තොරතුරත් පදනම් කරගෙන මේ යෝන් පෙළ තුල කුතුහලය දනවන අයුරින් පොතක් රචනා කරන්න ඕනේ කියලා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය කුසල් සහ කුමාරයා කියන පොත මම ලියන්න පටන් ගන්න. හැබැයි පොත අවසන් වෙනකොට සමහර විට ඒ පටන් ගන්න කොට අප තිබුණු සාරාංශය ටික ටික වෙනස් වෙලා වෙනත් පොතක් බවට පත් වෙනවා. ඇයි මේ ඉතිහාසයට මෙච්චර ආදරය කරන්නේ? පොඩි කාලේ ඉඳන් මම ඔය ඉතිහාසය පැත්තට ගොඩක් බරයි. ඒ කියන්නේ පොතපත කියවනවා කොටින්ම මං හිතන්නේ බරයි කියලා කියන්නේ මේ කුතුහලය අවස්සනවන ඉතිහාසය. මට දැනෙන්නේ එහෙමයි. අපි දන්නේ නැහනේ, අපි පොතපතින්, සෙල්ලිපි වලින්, ඒ වගේම තව උපකල්පන වලින් තමයි ඉතිහාසය නිර්මාණය කරන්නේ. ඉතින් ඒක නිසා ඒ තුල අර ඇති වෙන කුතුහලය නිසා තමයි මම ඇත්තටම ඒකට වැඩිපුර කැමති වෙන්නේ. හොඳයි, දැන් මේ යෝන් නවකතාවේ ප්‍රධාන චරිතය, කථානායකයාගේ චරිතය මේ ඉතිහාසයට පෙම්බැඳි පාසල් සිසුවෙක්. ඔව්, ඔහු මේ මහනුවර පාසලක ඉගෙන ගන්නා යෝන් වයසේ පසු වන ශිෂ්‍යයෙක්. ඉතින් මේ ශිෂ්‍ය අනිත් විෂයන් වලට වැඩිය ඉතිහාසයට තමයි කැමති. එයා වැඩිපුර ගත කරන්නේත් ලයිබ්‍රරි. මොකද අපිත් ඉස්කෝල යන කාලේ මට මතකයි මම වැඩිපුර ඕෆ් පීරියඩ් වගේවත් වැඩිපුරම ලයිබ්‍රරියට ගිහිල්ලා තමයි ගත කළේ. අනිත් අය ක්‍රීඩා කරනවා, අරවමම කරන අතර අපි මේ ලයිබ්‍රරිය පොත් අතරින් ලොකු ලෝකයක් හොයාගන්න පුළුවන් වුණා. ඒක නිසා ඒ වගේ චරිතයක් මම නිර්මාණය කළේ. මට නම් හිතෙන්නේ මේ යෝන් නවකතාවේ මේ කථානායකයා පාසල් සිසුවා කුසුම් සිරි විජේවර්ධනම කියලත් හිතෙනවා. මොකද ඔබත් හැම විටම ඉතිහාසයේ සොයාගෙන ගියා, ඒ කුතුහලයත් එක්ක ඒ කතාන්තර සොයාගෙන ගියා. ඊට පස්සේ ඒවා පසුකාලීනව කෘතීන් විදිහට ලියවිලා තියෙනවා. හොඳයි, දැන් මේ ඉතිහාසයේ සොයාගේ තැන්වලදී මේ කුසල් සහ කුමාරයා කියන මේ අත්දැකීම එකතු කරගන්නේ කොයි විදිහටද කියලා අපි සුළු වශයෙන් දැනගෙන හිටියත් මම කැමතියි දැනගන්න මේ රජ දවසේ කුමාරයෙක් අතර තමයි මේ කතාන්තරයේ දිව යන්නේ. ඔව්, ඒ කියන්නේ වර්තමානයේ ඉන්න කුසල් කියන තරුණයා, යෞවනයා, ඒ අතර මේ රාජධානි යුගයට අයත් මහනුවරගේ පළවෙනි, ඒ කියන්නේ මහනුවර රාජධානිය බිහි කිරීමේ විශාල කැපවීමක් කරලා ඒක බිහි කරපු විමල ධර්මසූරිය රජුරන්ගේ පුත්ක පුතෙක් ඉන්න, පුත්තු කීප දෙනෙක් හිටියා. ඒ පුත්තු දෙන්නෙකුත් ඔහුගේ චරිත විදිහට ඉන්නවා. ඔහුගේ ඒ කුසල් සහ කුසල්ට සමගාමීව දිව යන අනිත් චරිතය තමයි යාගේ වැඩිමාල් පුතා වන කුමාරසිංහ කියන කුමාරයා. ඒ කුමාරයාටත් ඒ කියන්නේ පිය සෙනෙහස අහිමි වෙච්ච දරුවෙක්, ඒ කියන්නේ තාත්තා මරුණට පස්සේ එයාගේ සුළු පියා ඒ තාත්තගේ ඥාති සොහොයුරෙක්නේ රජකම් බාරගන්නේ සෙනරත් කියලා. ඒ සෙනරත් යටතේ තමයි හැදෙන්න වෙන්නේ. එතකොට මේ කුමාරවරුන්ගේ නිදහස සීමා වෙනවා. ඉතින්
ඒ කතාව වෙනම දිව යනවා. කුසල්ගේ කතාව වර්තමානයේ දිව යනවා. ඒ කියන්නේ එක පරිච්ඡේදයක් වර්තමානයේ, ඊළඟ පරිච්ඡේදය අතීතය. ඒ වර්තමාණයෙන් අතීතයට යන එක අතර සම්බන්ධයක් තියෙනවා. අපි හිතමු දැන් කුසල්ලා යනවා උඩවත්ත කැලි බලන්න, ගවේෂණය කරන්න. එතකොට ඊළඟ පරිච්ඡේදය එන්නේ මේ උඩවත්ත කැලි සටන් පුහුණුවන කුමාරසිංහ කුමාරයායි එයාගේ සහෝදරයයි ගැන. ඒ විදිහට තමයි පොත අවසානයේ දක්වාම ඇදීගෙන යන්නේ, වර්තමානය සහ අතීතය අතර. හොඳයි. අතීත කතන්දරේ ඓතිහාසික කතන්දර ගොනු කරනකොට අපි ටිකක් පරිස්සම් වෙන්නට ඕනේ. ටිකක් නෙමෙයි මම හිතන්නේ හුඟක් පරිස්සම් වෙන්නට ඕනේ. මොකද ඉතිහාසය අපි විකෘති නොකර අපි මේ නූතනයට නිර්මාණ සපයන්නට ඕනේ. ඔව් ඒක ඇත්ත. මම මේ පොත රචනා කරනකොට මේක මේ යෞවන පොතක් වුණත් ඉතිහාස කෘති සෑහෙන්න පරිශීලනය කළා. මහා වංශය, ඒ වගේම විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය, මන්දාරම්පුර පුවත, ඒ උඩරට සම්බන්ධයෙන් ඊට පසු ඉතිහාසඥයෝ ලියපු පොත් ඒවා පරිශීලනය කරලා ඒ පොත්වලේන චරිතම තමයි, ඒ කියන්නේ උපකල්පනය කළත් පොත්වලේන චරිත තමයි මේකට යොදාගත්තේ. හොඳයි, මම කැමතියි දැනගන්න ඔබෙන් මේ යොවුන් නවකතා මේ වකවානුවේ දැන්නම් ටිකක් යලිපිපිදීමක් තියෙනවා. හැබැයි ලියවෙනව අඩුවෙන්ම තියෙන්නේ මේ යොවුන් නවකතා. ඔව් මේ ඒකට මම හිතන්නේ විශේෂ හේතුව සෑම අපේ ප්‍රවීණ ලේඛක සියලුම දෙනා මේ නවකතා ක්ෂේත්‍රයට එළඹිලා තියෙනවා. විශේෂයෙන් කෙටි කතා කරුවෝ පවා කෙටි කතා පැත්තක තියලා නවකතා වලට මේ වැඩි උනන්දුවක් දක්වනවා. ඒකට මම නම් දකින්න හේතුව මේ සාහිත්‍ය සම්මාන වලින් විශාල කැපීපෙනීමක් ලැබෙනවානේ නවකතා වලට. ඒක නිසා ඔවුන්ගේ ජනප්‍රියත් ඒක එකතෙන් ඇත්තටම ජනප්‍රියත්වයකුත් වෙනවානේ. මේ නිසා හැමෝම මේ ඔවුන්ගේ එක එක ශානරයන් අමතක කරලා නවකතාවලම එල්ලිලා ඉන්නවා කියලා තමයි පේන්නේ. මේ නිසා දැන් අපි හිතුව ඉස්සර මාටින් වික්‍රමසිංහ වගේ ලේඛකයොත් යෝන් කතා ලියවනේ. ඔහුගේ මඩොල් දෝ අදටත් ජනප්‍රියයි. නමුත් අද බොහෝ ප්‍රවීණයෝ මේ නවකතාව මතම රැඳිලා සිටින නිසා ඔවුන්ට යෝන් නවකතා දෙස බලන්න වෙලාවක් නැහැ වගේ තමයි මට නම් පේන්නේ. මම කැමති දැනගන්න මේ කුසල් සහ කුමාරයා මේ කතාව ලියනකොට ඔබේ දැන් අර කිව්වා වගේ එක පොඩි වස්තු බීජයක් තමයි ඉස්සල්ලාම රෝපණය වන්නේ. ඊට පස්සේ තමයි ඔබ මේක අවස්ථා දෙකකට, ඒ කියන්නේ අතීතය සහ වර්තමානයේ මේ කාල වකවානු දෙකකට ඈඳා ගන්නෙ. මෙතනදී මේ පාසල් සිසුවෙක් තමයි ප්‍රධාන චරිතය, ප්‍රධාන කතානායකයා බවට පත් වෙන්නේ. මේ කතාන්දරයේ ගලා යාමේදී යොවුන් නවකතාවක් හැටියට මේක නිර්මාණය කරන්නට ඔබේ හිතේ පළපදියම් වෙන්නේ ඇයි? යෞවුන් කතාවක් කියන්නේ බොහෝ විට මේ යෞවුන් කතාවල යෞවුන් චරිතනේ ඉන්නේ. ඉතින් දැන් මේකේ ප්‍රධාන චරිතය අවුරුදු 12ක් 18ක් අතර අවුරුදු 15ක විතර වයසේ කුසල් කියන චරිතය. ඉතින් ඔහු තමයි ප්‍රධාන චරිතය වුණාම ඒක ඔහු වටා ගෙතුණු යෞවුන් කතාව බවට පත් කිරීම වඩා සාර්ථකයි කියලා තමයි මට හිතුනේ. ඒ වගේම යෞවුන් පෙළතුල කුතුහලය දනවන්නත් පුළුවන් මේකෙන්. ඒ කියන්නේ ඔවුන් මේ සොයාගෙන යන අලුත් දේ හොයාගෙන යන්නේ. අපි යෞවුන් කතාවලින් කරන්නේ තරුණයන් යෞවනයන් තුල මේ මොටිවේෂන් එකක් ඇති කිරීමනේ. ඒ කියන්නේ කියවීමේ රුචිය ඇති කිරීම සහ ඔවුන්ගේ මානසික සංවර්ධනයක් ඇති කිරීම. උත්තේජනයක් ඇති කිරීම. ඉතින් මේ වගේ තේමාවකින් මම හිතුවා ඒක වැඩි සාර්ථකව කරගන්නට පුළුවන් වෙයි කියලා. කුසල් සහ කුමාරයා මේ යෝන් නවකතාව පිළිබඳව අපි තවත් තොරතුරු කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් පසුව යලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් සමගින්. අපි කතා කරමින් සිටියේ කුසල් සහ කුමාරයා කියන මේ යෝන් නවකතාව පිළිබඳව අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසුම් සිරිවිජය වර්ධන මහතා විසින් රචනා කරන ලද. ඔබ මීට කලින් මේ යෞවන සාහිත්‍ය විවිධ ප්‍රබන්ධ කෘතීන් කිහිපයක් කරලා තියෙනවා. මේ කම්පියුටර් ළමයා, දිරිමත් පණ්ඩුකාභය, තැනිතලාවේ කොටි දඩේම මේ ආදී වශයෙන් මේ කතාව ඒ සියලු කතන්දර අතරින් වෙනස් වෙන ආකාරය පිළිබඳව මම හිතන අපි පොඩ්ඩක් දැනුවත් කරන එක හොඳයි ප්‍රේක්ෂකයා මේකේ තියෙන නව්‍යතාවය පිළිබඳව. දිරිමත් කියන පණ්ඩුකාභය කතාව, ඒ පණ්ඩුකාභය චරිතය තෝරගෙන මහාවංශයේ තියෙන තොරතුරුත් අරගෙන ඒ චරිතය මේ තවත් උපකල්පන යොදාගෙන ගොඩනඟපු කතාවක්. ඒක බොහෝ විට මේ අලුත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඉතිහාසයේ තියෙන චරිතයම වර්ධනය කිරීම තමයි දිරිමත් කියන පොතෙන් කළේ. තැනිතලාවේ කොටි දඩයම පොත, ඒ කියන්නේ හෝටන් තැනිතලාවට යන ශිෂ්‍යෙක් එහි මේ කළු කොටියන් ඉන්නවා කියන ආරංචි හම්බ වෙනවා. අන්නේ කොටියන් සොයා ගැනීම ගැන තියෙන පොතක්. ඊළඟට කොම්පියුටර් ළමයි කියන්නේ මේ කොම්පියුටර් වලට අබ්බැහි වෙච්ච ළමයි පිරිසක්. ඔවුන්
ග්‍රාමීය පාසලකට උදව් කරනවා කොම්පියුටර් සෙන්ටර් එකක් හදන්න. ඔවුන් ඒ සඳහා මේ Facebook, email ඒ වගේ අන්තර්ජාලයෙන්ම පාවිච්චි කරලා තමයි මේ පරිගණක මධ්‍යස්ථානේ හදලා දෙන්නේ. ඒ වගේ කතාවක් තමයි කොම්පියුටර් ළමයි පොතේ තියෙන්නේ. හොඳයි. ඊට හාත්පසින්ම වෙනස් විදිහට තමයි කුසල් සහ කුමාරයා ලියවෙන්නේ. මේ එකිනෙකට වෙනස් මේ කතාන්දර නිර්මාණය වෙනකොට මාධ්‍ය ජීවිතය කරන මෙහෙවරත් යම් බලපෑමක් තියෙනවා. ඒ නිසා ඒ ගැනත් අපි ටිකක් කතා කරමු. ඔව් දැන් මේ ඒක නිසා අවිවේකී බවක් තියෙනවා. මේ අපි මාධ්‍යක ඉන්නකොට හැමෝම දන්නවා නිවාඩු දවස්වල පාව වැඩට එන්න ඕනේ. ඒක නිසා බොහොම කාලය ඉත අමාරුවෙන් සොයාගෙන තමයි එවැනි කෘති නිර්මාණය කරන්නේ. ඒකට හේතුව අපේ අර මේ විනෝදාංශයක් නෙලියන එක. ඒ විනෝදාංශය මේ විඳ ගන්න තියෙන කැමැත්ත නිසාම තමයි එවැනි පොත් බිහි වෙන්නේ මම හිතන විදිහට. ඔබ බොහෝ විට තෝරාගත්තේ පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන්ම චාරිකා සටහන්. ඒත් එක්කම මේ පර්යේෂණ ගවේෂණ කෘතීන්. මේ වගේ කෘතියක් ගැන ඇයි ඇල්මක් දක්වන්නේ? නිර්මාණ කෘතියක් කරනකොට සිතට යම්කිසි සහනයක් ලැබෙනවනේ. අපි ගවේෂණාත්මක කෘතියක් කරනවට වැඩිය ඒ වගේවත් තියෙනවා. නමුත් ඒවා යම්කිසි ශාස්ත්‍රීය බවක් තියෙනවනේ. නිර්මාණ කෘතියක් කියන්නේ සරල කතාවක්. ඒ කියන්නේ අපි කියවලා රස විඳින දෙයක්. දැන් ඒක නිසා ඒ වගේ පොතක් ලිවීමෙන් යම් මේ වෙනස් මානසික වින්දනයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක නිසා එවැනි පොතක් ලියන්න වෙලබුනේ. කාලය නැමැති නිසාද නවකතාවක් ලියන්න පෙළඹෙන්නේ නැත්තේ? අර මුලින් කිව්වාගේ නවකතාව කියන එක එක්තරා විදිහකින් යම් ආර්ථිකමය පැත්තයි, ඊට පස්සේ ප්‍රසිද්ධියයි, ඒ සියලු දේත් එක්ක යම් වෙනසක් තියෙනවා. ඒක වෙනම කාරණාවක්. හැබැයි මෙතරම් අපිට ලිවීමේ ශක්තිය තියෙද්දී නවකතාවකට සිත මෙතරම් කාලයක යොමු නොවුනේ ඇයි? ඒක ගවේෂණාත්මක කෘති ලියනකොට ඒ සඳහා ඇත්තටම මානසික පෙළඹීමක් ඇති වුණේ නැහැ. නමුත් නවකතාවක් ලියන්න වස්තු බීජයක් හිතේ තියාගෙන දැන් ටිකක් කල් ඉඳන් සිටිනවා. ඒ වර්ධනය කර ගැනීමට ඉඩ ලැබුණොත් ඒක ලියා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. හොඳයි. මේ දවස්වල මේ කෘතියෙන් පස්සේ යමක් නිර්මාණය වෙනවද? ඔය චාරිකා පොතක් ලියන්න මේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ දවස්වල ලියලා ඉවරයි. එහි අවසාන කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ මේ ට්‍රැවල් රයිටින් පොත. මං හිතන්නේ මේක තවමත් ජනගත වෙලා නැහැ. ඔව් මේ පොත නිල වශයෙන් ජනගත කිරීම මාර්තු 7 වෙනිදා සිදු කිරීමට නියමිතයි. අපි මාර්තු 7 වෙනිදා කොතනට එන්නට ඕනේද, කීයට එන්නට ඕනේද කියලත් අපි කියමු. ඒ කියන්නේ විශේෂ උත්සව නැහැ. නමුත් දයාවංශ ජයකොඩි සහ සමාගමේ උදේ 10:30ට පමණ එය පාඨකයන්ට පිදෙනවා. මම හිතන්නේ දයාවංශ ජයකොඩි මහත්මයාගේ මේ උත්සව පැවැත්විල්ල කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතුමා බලාපොරොත්තු වෙන්නේ මේක අපේ පාඨකයන් අතරට ඉතාමත්ම හොඳ සුවිශේෂී ග්‍රන්ථයක් පත් කිරීම පමණයි. ඉතින් ඒ නිසා මාර්තු 7 වෙනිදායින් පසු ඔබට පුළුවන් මේ පොත දොරට වැඩීමත් සමගම පාඨකීන්ට මේ කුසල් සහ කුමාරයා කියන මේ කෘතිය ඔබට ලබා ගන්නට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසුම් සිරිවිජේ වර්ධන මහතා විසින් රචිත. ඉතින් අද අපි කතා කළේ මේ යෝන් නව කතාව පිළිබඳවයි. මං හිතන්නේ අද මේ ස්තුතිවන්ත වෙනවා අපි ඔබට අපේ මැදිරියට ඇවිල්ලා මේ පිළිබඳව කතා බහ කරාට. අද දවසේ අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනට බලාපොරොත්තු වෙනවා. තවත් දවසකදී අපි හමු වෙනවා. බොහොම ස්තුතියි නැවත වතාවක් අපේ කුසුම් සිරිවිජේ වර්ධන මහතාට. එහෙමනම් තවත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.